අයිබෝවන් ඔබෙපණි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාදිකුණ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල කල්මුණේදී පුපුරණ ද්‍රව්‍ය සමග 7 දෙනෙකු අත්අඩංගුවට සාහිඳ මරුදෙහිදී ආරක්ෂකංශ හා ත්‍රස්තයින් අතර වෙඩි හුවමාරුවක් ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නොතබන්නේයි ජනපතිගෙන් උපදෙස් පාසල් හා විශ්වවිද්‍යාල යලි විවෘත කිරීම මැයි 6 වනදා අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ සෙන්ගල් ග්‍රාමයේ නිවසක තිබී බෝම්බ නිපදවීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. ඉන් අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සයන්ද මර්දු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ හා අවිගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදු වූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ජාතික බුද්ධි තොරතුරු ඒකකයට ලැබුණු තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂා කිරීමට කටයුතු කෙරුණා. පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ සමග සැකකරුවන් 7 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගනු ලැබුවා. එම නිවසේ කුලී පදනම මත කිසියම් පිරිසක් රැඳී සිට ඇති බවත් පසුගිය ඉරිදා දිනේ සිට ඔවුන් අතුරුදන් වෙති බවත් තොරතුරු හෙළිවී තිබෙනවා. ඔව් එකක් තමයි අද රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ඒ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒ වගේම අම්පාර පොලිස් කොට්ටාශි නිලධාරීන්ටත් දැනුම් දීමෙන් අනතුරුව සමන්තුරේ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කරා ඒ නිවස තුල තිබිලා සැක කටයුතු ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට හැකි වුණා විශේෂයෙන්ම මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් නිකුත් කළ බවට සැක කරන ඒ වීඩියෝවේ ඒ තැනැත්තන් හැඳ සිටින ඇඳුම් වලට සැක කරන සමාන ඒ ඇඳුම් වලට සමාන එක් ඇඳුම් කට්ටලයකුත් ඒ වගේ මේ වීඩියෝවේ පිටුපස තිරය බවට සැක කරන තිරයකුත් ඇතුළු තවත් ජෙලට් නයිට් කූරු ගණනාවක් කුඩා යකඩ බෝල ගණනාවක් ආදී ද්‍රව්‍ය රසක් සොයා ගැනීමට හැකි වුණා. මේ අතර කල්මුණේ සයින්ද මර්දු ප්‍රදේශයේ පොලිසියයි ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය එකතු වෙලා සෝදිසි මෙහෙයුමක් සිදු කරද්දී වෙඩි තැබීමක් සිදු වුණා. ඒ අනුව ආරක්ෂක අංශත් යම් පිරිසකුත් අතර වෙඩි හුවමාරුවකුත් මීට සුළු වේලාවකට කලින් සිදු වුණා. ඒ පිළිබඳව වැඩිදුර විස්තරයක් තව මදකින් ලබා දීමට හැකියාව තිබෙනවා. ඔව් ඔබ දන්නා ඊට මොහොතකට පෙර සමන්තුරේ ප්‍රදේශයේ අපි විශාල ප්‍රමාණයක් උපුරණ ද්‍රව්‍ය ඩෙටනේටර්ස් කොඩි ජැකට් වගේ දේවල් හොයාගත්තේ ඉතින් ප්‍රමාණය තවම ප්‍රකාශ කරන්න අමාරුයි අපේ බටපිරිස් මේ ක්‍රියානීති දැනට යෙදිලා තියෙන නිසා ඊට පස්සේ තමයි ඔය කල්මුණේ ජුම්මා පල්ලිය ප්‍රදේශයෙන් විශාල පිබිරීමක් ඇසී අපේ බටපිරිසේ ප්‍රදේශයට යොමු කෙරුවේ ඒ යොමු කරද්දී අපේ එම ත්‍රස්තවාදීන් විසින් අපේ බටපිරිසට වෙඩි තැබීමක් සිදු කරලා තියෙනවා අපිත් පෙරලා පහර දෙනවා අපි උත්සාහ කරනවා ඔවුන් විනා කරන්ද අපි බලමු මොකද්ද වෙන්නේ කියලා දැනට විස්තර මට දෙන්න පුළුවන් උපමනයි බටපිරිස් මේ ක්‍රියානිති යෙදිලා තියෙන නිසා වුන් ඉවරුනහම වුන් අපිට කියයි මොකද්ද වුනේ කියලා එතෙක් දැනට දෙන්න පුළුවන් මේ විස්තර පමණයි මේ අතර කල්මුණියේ සමන්තුරේ හා චවලකඩිය යන පොලිස් බල ප්‍රදේශවලට යලි දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා අද රාත්‍රී 10 සිට හෙට අලියුම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය යලි ක්‍රියාත්මකයි. එම කාලය තුල ඊට අදාළ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය කටයුතු යොදා ඇත්තේ. ජාතික ආරක්ෂක මණ්ඩලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ රැස් වුණා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බොහෝ පිරිස හා පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවටගෙන ඇති බවයි මෙහිදී අනාවරණය කෙරුණේ. ත්‍රස්තවාදයට නැවත සංවිධාන වීමට කිසිදු ඉඩක් නොතබා මෙම ත්‍රස්ත ව්‍යාපාරය රටින් මුලිනුපුටා දැමීමේ ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව හා ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂකංශ වෙත උපදෙස් ලබා දුන්නා. පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි මස 6 වනදා දක්වා කල් තැබීමට මෙහිදී තීරණය කෙරුණා. විභාග පවත්වන ස්ථානවලට දැඩි ආරක්ෂාවක් සැපීම පිළිබඳවද ආරක්ෂක මණ්ඩලය අවධානය යොමු කළා. පවත්නා තත්ත්වය හමුවේ මැයි දින සැමරුම් නොපවත්වන ලෙසද ජාතික ආරක්ෂක මණ්ඩලය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
රාජ්‍ය ආයතන හා ප්‍රධාන පිළේ සංචාරක හෝටල් මෙන්ම මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට පුරුල් ආරක්ෂාවක් යෙදවීමේ නව ආරක්ෂක වැඩපිළිවෙලකටද ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. මේ අතර ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබා දෙන බව මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සොලි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දැනුම් දුන්නා. දුරකථනය ඔස්සේ ජනාධිපතිතුමා අමතමින් මාලදිවයින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය දැඩිසේ හෙළා දකින අතර සහෝදර රාජ්‍යයක් ලෙස මාලදිවයින ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටින බවයි මාලදිවයින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. පසුගිය ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයාද වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කිරීමට නියමිතව සිටියද තවමත් ඒ සඳහා සුදුසු පරිසරය සකස් වී නැති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී කියා සිටියා. උදේ 10 ඉඳන් 11 අතර කොළඹ විශාල පිපිරීමක් වෙනවායි කියලා SMS එකක් ගියා. දැන් අපි හදිසි නීති යටතේ මේ පුද්ගලොත් අපි අත්අඩංගුවට ගන්නවා. ඒ මොකද ඒකෙන් ඊයේ හුඟක් කොළඹ දවසම අඩපණ වුණා. සෝෂල් මීඩියා අපි මේ වහගෙන ඉන්නේත් ඔය නිසා තමයි. දැන් අපි අද අරින්න කියලා තමයි හිතාගෙන හිටියේ. නමුත් මේ ඊයේ SMS සහ ඊයේ මේ සමහර වාර වෙබ්සයිට් වලින් එන නිසා තියෙන තත්ත්වය පිළිබඳව අපි තවත් හිතනවා. මේ ප්‍රහාරවලට වග කෙවිය යුතු මේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය තවමත් තහනම් කරලා නැහැ කියලා ශ්‍රී ලංකාවේ ඇයි මෙච්චර පරක්කු මේකට? අපිට දැනට තියෙන නීති රීති යටතේ මේ සංවිධානය තහනම් කරන්න බෑ. ඒ මොකද මේ IS ත්‍රස්තවාදය ලෝකේ ඇති වුණාට පස්සේ ඒ වෙනුවෙන්ම ලෝකේ ප්‍රබල රටවල් හදපු අලුත් පනත් තියෙනවා. මම ඊයේ දහවල් වෙනකොට ගෙන්න ගත්තා ඔස්ට්‍රේලියාවේ මේ පිළිබඳව හදපු අලුත් පනතත් සිංගප්පූරුවේ හදපු පනතත් මම නීතිපතිවරයාට බාර දෙනවා. ඒ වගේම මම මේකේ හදිසි අවශ්‍යතාවය නිසා මම ඊයේ මගේ හිතවත් රටේ බොහොම දක්ෂ ප්‍රධාන පුජ්‍යලික නීතිඥවරු ඊයේ මම හවස ගෙනල්ලා ඒගොල්ලන්ට බාර දුන්නා ඉක්මනට මේක දවස් දෙක තුනකින් මේක ඩ්‍රාෆ්ට් එක ගහලා හදලා දෙන්න හැකි පමණ ඉක්මනින් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕනේ කියලා. ඔබතුමාව දැනුවත් කරේ නැහැ කියලා පොලිස්පතිතුමායි ආරක්ෂක ලේකම්තුමායි. ඇයි එහෙම කරලා ඇත්ත කියලා ඔබතුමා හිතන්නේ? ඒක මටත් තේරුම් ගන්න බෑ ඇයි එහෙම කළේ. අප්‍රියල් 4 ලංකාවේ ප්‍රධානීන්ට ලැබිලා ආරක්ෂක ලේකම් සහ පොලිස්පති මේ අය අතරේ මේ ලිපි හුවමාරු වෙනවා අප්‍රියල් 12 දක්වා. මම පිටරට ගියේ අප්‍රියල් 16. ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා කිසිම දෙයක් මාව දැනුවත් කරේ නැහැ. ලිපිය මට පෙන්වුවේ නැහැ. මම මේවා මේ මගේ නිදහස කියන කාරණා නෙවෙයි. ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා කිසිසේත්ම තමාගේ වගකීම ඉෂ්ට කළා නැහැ. අඩුතරමින් මට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න තිබුණා. මේ දෙන්නම අප්‍රේල් 17 වෙනිදා අලුත් අවුරුද්දට මට බුලත් දෙන්නවා. බුලත් දෙන වෙලාවවත් කිව්වේ නැහැ මෙහෙම ලියුමක් ඇවිත් තියෙනවා කිය. බුලත් දීලා යන්න ගියා. මත්ද්‍රව්‍ය තුරන් කරන්න ගත්ත උත්සාහයත් එක්ක මේ ප්‍රහාරය ඉක්මන් වූවාය කියන සැකයකුත් ඔබතුමා මතු කළා. මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව මේ ප්‍රහාරය මාව තවත් ශක්තිමත් කරනවා. මම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාර සහ ජාත්‍යන්තර ත්‍රස්ත ව්‍යාපාර එකට යන්නේ. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අය අපි මුහුදේදී අත්අඩංගුවට ගත්තා. බොහොම ප්‍රබල අය. ඒක නිසා මේක මොන පැත්තට කොහොම සිද්ධ වුණාද කියන්න පුළුවන්කම නැහැ. දැන් මේ සිදුවීමත් එක්ක අපේ රට ජාත්‍යන්තර ශස්ත්‍රවාදී ඉලක්කගත රටක් සහ ඒ සිටීම ඇතුළත් වෙලා තියෙන්නේ. එතන මින් පස්සේ ජාත්‍යන්තර ශස්ත්‍රවාදී මුහුණ දෙන්න මේ සඳහා යම් කිසි වැඩපිළිවෙලක් දැන්ටම සකස් කරලා තියෙනවා කෙටි කාලන සහ දීර්ඝ කාලන. අපි දැන් අද නැත්නම් හෙට ජොයින්ට් ඔපරේෂන් සෙන්ටර් එකක් පටන් ගන්නවා. ඒකට ප්‍රධානී පත් කළා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය නිලධාරීන් පත් කරලා පැය 24 පුරාම මේ පිළිබඳව කටයුතු කරන හසි නීති යටතේ ත්‍රිවිධ හමුදාවටත් බලතල තිබෙන නිසා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක දිගට මේ කටයුතු කරනවා. හෙට අනිද්දා වෙනකොට චක්‍රලේක නිකුත් වෙනවා. සම්පූර්ණයෙන්ම ආකෘති පත්‍රයක් සමග ග්‍රාම නිලධාරීත් සම්බන්ධ කරගෙන සෑම නිවසකම ඉන්න පුද්ගලයෝ නිවසේ ඉන්න අය පිළිබඳව සම්පූර්ණ නිවැරදි වාර්තා තියෙන්න ඕන. ඉදිරිපත් කරන වාර්තාවට බාහිරව නිවසේ කිසි කෙනෙක් ඉන්න පුළුවන් කමක් නැහැ. ප්‍රහාර සම්බන්ධයෙන් නියම කරපු මේ කොමිටියේ වාර්තාව කවද්ද එළිත් දැක්වෙන්නේ? ඒ වාර්තාව ප්‍රසිද්ධ කරනවාද? ඒ වාර්තාව එක්ක ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඔය සමහර පුද්ගලයෝ ගැන තනතුරු ගැන තමුන්නාංශලා කිව්වේ. බලමු මේ වාර්තාව කොහොමද එන්නේ කියලා. ඉන්දියාවෙන් ලංකාවට දුන්න ඒ අවවාදය DMI-ටත් ලැබුණාද කියලා සිද්ධිය වෙනවා කියන දේ පිළිබඳව විදේශීය රටකින් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උද්‍යංශය වෙත දැනුවත් කිරීමක් සිදුවලා නැහැ. අපි දැනුවත් වෙන්නේ ඒ සිද්ධිය වෙන අවස්ථාවේදී පමණයි. ගෝලීය ත්‍රස්තවාදයේ පිටුදැකීමට නව නීති සකස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ සාමාන්‍ය ත්‍රස්තවාදයක් නෙමෙයි. මීට පෙර අපි මූණ දුන්න ත්‍රස්තවාදී වර්ග නෙමෙයි. දෘෂ්ටිවාදී ත්‍රස්තවාදයක්. ඒ නිසා
මේ ගෝලීය ත්‍රස්තවාදය දුරු කිරීම දේශීය වශයෙන් පමණක් කරන්නට බෑ. බෝම්බ පුපුරන්නේ ලංකාවේ වුණත් දුරස්ථ පාලකයන් වෙනත් රටක තියෙන්න පුළුවන්. සැලසුම් තවත් රටක හදන්න පුළුවන්. පුහුණුව වෙනත් රටක ලබා දෙනවා වෙන්න පුළුවන්. තවත් රටකදී ත්‍රස්තවාදීන්ගේ මොළ සෝදන්න පුළුවන්. ඒ නිසා මේ සියලු පාර්ශවයන් විනාශ කිරීමෙන් තොරව ගෝලීය ත්‍රස්තවාදය අතුගා දැමීම නොහැකි. මෙවැනි සිද්ධීන්ට මුහුණ පා දුන් රටවල් සිය අභ්‍යන්තර නීති පද්ධතිය වෙනස්කම් සිදු කළා. නමුත් එවැනි සිද්ධීන්ට මුහුණ නොදුන් රටවල් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ත්‍රස්තවාදයට අනුබල දීම සම්බන්ධයෙන් අපේ රටේ ඇත්තේ ඉතා පටු නිර්වචනයක්. ඒ නිසා මෙවැනි අවස්ථාවලදී දැඩි ක්‍රියාත්මක වීමට තරම් නීතිය ශක්තිමත් නැහැ. අපේ නිර්වචනය ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට හැකිවන පරිද්දෙන් පුළුල් කළ යුතුයි. අනුබල දෙන අය අත්අඩංගුවට ගැනීමට හැකිවන අයුරින් පමණක් නොව ඔවුන්ගේ දේපල සියල්ල රාජසන්තක කළ හැකි අන්දමේ නීති ගෙනා යුතුයි. ඒ වගේම අන්තවාදී ආගමික අධ්‍යාපන පිළිබඳත් අපේ දැඩි සැලකිල්ල යොමු කළ යුතුයි. මේ සතිය පුරා අපේ පූර්ණ අවධානය යොමු කරුණේ ආරක්ෂාව සම්බන්ධයෙන්. රජය මුළු ශක්තියම යෙදෙව්වේ ආරක්ෂාව තහවුරු කිරීම හා ත්‍රස්තවාදීන් ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් නීතියට හසුකර ගැනීමේ ක්‍රියාවලියට පදනම් දැනවීම සඳහායි. ඊළඟ සතියේ මේ රටේ ආර්ථිකය යළි නැංවීමේ වෑයමට මුල පුරන්ට අපිට සිදු වෙනවා. මේ ත්‍රස්ත ක්‍රියාව නිසා රටේ ආර්ථිකයට වැදුනේ මරු පහර. ලොතරැයි වෙළෙන්දාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරික දක්වා සියලු දෙනාම විශාල පසුබෑමකට ලක් වුණා. සංචාරක ව්‍යාපාරයේ අඩපණ වුණා. මේ නිසා දැනට දල වශයෙන් ගණන් බලා ඇති අන්දමට රටට ඩොලර් බිලියන් දහසක පමණ පාඩුවක් සිදු වී තිබෙනවා. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. එය බරපතල තත්ත්වයක්. ඒ නිසා ආර්ථිකයේ යළි නංවාලීමේ සටනත් අපි ජයගත යුතුයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාමූහික වගකීම බාරගන්නා බවයි. එමෙන්ම ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු සියලු යුතුකම් ඉටු කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. මේ ප්‍රහාරය සම්බන්ධ වූ දේශීය සංවිධානය හා පුද්ගලයන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා අවස්ථා ගණනාවකදී ලැබී තිබුණා. එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විදේශ බුද්ධි අංශ වාර්තා කර තිබුණා. ඒ සමහර වැදගත් තොරතුරු මා වෙත ලැබී නොතිබුණත් මම එසේ කියා වගකීමෙන් ගැලවීමට ක්‍රියා කරන්නේ නැහැ. මම රටේ අගමැති හැටියට මේ සාමූහික වගකීම බාර ගන්නවා. රජයක් හැටියට සිදු වූ මේ දුර්වලතාවය පිළිබඳ මම අවංකවම අපේ ජනතාව වෙත කනගාටුව පළ කරනවා. නමුත් කනගාටුව පළ කිරීමෙන් පමණක් සෑහෙන්නේ නැහැ. අප මෙවැනි අඩුපාඩු අනාගතයේදී වළක්වාලීමට පියවර ගත යුතුයි. ජන ජීවිතය සුරක්ෂිත කිරීමට කැපවිය යුතුයි. මම ඒ වෙනුවෙන් වග වෙනවා, කැප වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේ නැවත විකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත් කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව ඒ මහතාගේ නම ඒකමතිකව සම්මත කර තිබීම විශේෂත්වයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණා. එහිදී නව අගවිනිසුරු දුරේ සඳහා මෙන්ම විගණකාධිපති දුරේ සඳහා වන ජනාධිපතිතුමාගේ නිර්දේශනාමයන් සලකා බැලුණා. ඒ අනුව නව අගවිනිසුරු දුරේ සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නම සහ විගණකාධිපති දුරේ සඳහා අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න යන මහතුරුන්ගේ නම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වුණා. ඒ අනුව අදාළ පත්කිරීම සඳහා එම අනුමැතිය ජනාධිපතිතුමන් වෙත දන්වා යවනු ඇති. සර්ව ආගමික නායකින්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. අගරතුගුරු අතිඋතුම් මැල්කම් කාදිල් රංජිත් හිම්පාණන් එක්ව සිටි මෙම රැස්වීමේදී ස්ලාම් පූජකවරු දෙදෙනෙකු ඉතා සංවේදීව අදහස් පළ කළා. I want to kiss the cardinal. His heart is very very genuine. He speaks what The Bible says, and the word he spoke, it is like an angel speaking. And he defeated the situation. We are requesting all Muslims, we wanted to support financially all the mosques. We will bring that to Cardinal, and our community will take care of all the people. They are our brothers. Our community's responsibility. Mama Tarunia Katiata. මගේ ආගම එවැනි දෙයක් උගන්නන්න ආගමක් නෙමෙයි. නමුත් දැන් මමයි අප
අපේ ආගමේ භක්තිකයෙයි අසරණවට පත් වෙලා තියෙනවා මේ සුළු කණ්ඩායමක් කරපු මේ ක්‍රියාවට. කිසිම රටකට කිසිම ජාත්‍යන්තර බලවේගයකට අපි ඔත්තු දීලා පාවා දීලා නැහැ ජනතාවක් හැටියට. අපි ජීවිත පූජා කරා. අපි බ්‍රිගේඩිය සැලීලා ජීවිත පූජා කරා. යුද්ධ කාලේදී අපිව සැකවට බැලුවේ නැහැ. අපි ගමන් කරනකොට අපි බෑග් ගේ මෙච්චර ගොඩක් චෙක් කරේ නැහැ හමුදාවෙන්. අපි ගෞරවයෙන් විදියට තමයි හැසිරුවේ. නමුත් ඒ කිසිම දෙයක් අපේ ජනයා ඕ අපේ ආගමික නායකයෝ උමනාවෙන් කරපු දෙයක් නෙමෙයි. මාතර කොටුවේ මං ජීවත් වෙන්නේ මගේ සිංහල සහෝදර ජනතාවයි. අපි අතර ભેදයක් නැහැ. නැන් දැන් මේ ප්‍රහාරයෙන් පස්සේ මම මෙච්චර අන්‍යෝන්‍යයෙන් ජීවත් වෙන මං ඒගොල්ලෝ එක්කට ඉන්නවා මාවත් බලන්නේ ත්‍රස්තවාදයක් විදියට. ඒක අපිට ගොඩක් අමාරුයි. දරා ගන්න බෑ. මගේ පුතා යන්නේ බහුතර සිංහල ළමයි ජීවත් වෙන පාසලක. මුස්ලිම් ළමයි 3 දෙනයි ඉන්නේ. මුස්ලිම් පාසල් මම ඒකට පොඩි කාලේ ඉඳන් විරුද්ධයි. ආගම් වශයෙන් ස්වාමවංශය ඒක ඉදිරිපත් කරා. ඒක අපි කරේ කරපු වැඩක් නෙමෙයි පාලකයෝ කරපු වැඩක්. ඒතර මගේ පුතා හනුවා 29 වෙනිදා ඉස්කෝලේ ඇරියොත් මම කොහොමද යන්නේ ඉස්කෝලට? වසර 5ක් තුල ප්‍රධාන ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන සමවන ඩොලර් බිලියන 480ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. මෙය ඇමරිකාව මෙරටට ලබා දුන් විශාලතම ආධාර මුදලයි. ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවට අයත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මෙම මුදල ප්‍රදානය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඊයේ වොෂින්ටන් නුවරදී මෙම තීරණයට එළඹි බවයි ජාතික සම්පත් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මේ යටතේ ප්‍රධාන ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා වසර 5ක කාලයක් ලබා දී තිබෙනවා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ විශේෂ ගමනාගමන සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ව්‍යාපෘතියක්. ඒ හරහා රථවාහන ගමනාගමන වේගය වැඩි කිරීම, අනතුරු අවම කිරීම, රථවාහන තදබදය අවම කිරීම, පෞද්ගලික ගමනාගමනය නව්‍යකරණය කිරීම ප්‍රධාන වනවා. මීට අමතරව සබරගමුව ඌව නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයක් කොළඹ වෙළඳපළට සම්බන්ධ කෙරෙන වටරවුම් මාර්ගය වැඩිදියුණු කිරීමද සිදු කෙරෙනවා. පවතින වාතාවරණයේ හමුවේ වුවද විදේශ සංචාරකින් රැසක් ගාල්ල උණවටුන ප්‍රදේශයේ තම නිවාඩුව විනෝදයෙන් ගත කරන ආකාරය දැක ගැනීමට පුළුවන්. ගල් උණවටුන ප්‍රදේශයේ විදේශීය සංචාරකින් විශාල වශයෙන් තම නිවාඩු කාලයේ ගත කිරීමට පැමිණෙන ස්ථානයක්. දහවල් කාලයේ පමණක් නොව රාත්‍රී කාලයේද සංචාරකින් කිසිදු බියක් සැකක් නොමැතිව ඒ පැමිණ කාලයේ ගත කරන අයුරු දක්නට පුළුවන්. පසුගියදා ඇතූ සිද්ධියත් සමග සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමක් ඇතූ බවට ඇතමුන් මත පළ කළද ආරක්ෂාව උපරිමෙන් තහවුරු කර ඇති බවයි සංචාරකින් පවසන්නේ. The feeling is the same as it was before. It's still a beautiful place. Sri Lankawa samakami minisum sidna ratak. Mehi biyak sakak nathuwa inna puluwan. Kalin wageema hangimak thamai thamath tiyenne. Api thamath aarakshitha innawa kiyala mata danenawa. Yeah, first time we were very excited to come. Pasugeda una siduwima gana api ita kanagaatuwata pat wenawa. Api Sri Lankawata aadare. Api mehe thawath dina 4ak innawa. Api den aarakshithai. I'm from Germany, Munich. මම ජර්මනිය ඉඳලා ආවේ. ශ්‍රී ලංකාවට ගොඩක් අවස්ථාවලදී මම ඇවිත් යනවා. ඒ නිසා මම මෙහි ඉන්නවා. මේක ඉතා ආරක්ෂිත දූපතක්. බය වෙන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකාවේ ආරක්ෂකංශ ගැන විශ්වාසයක් තියෙනවා. මම ආයෙත් මෙහෙට එනවා. මම හිතන්නේ අපි වය වුණාට සංචාරක බය වෙන්නේ නැතේ කියලා. ඒගොල්ලෝ හැමතැනම ඇවිදින්න කැමති. එකම ප්‍රශ්නේ තමයි තියෙන්නේ ඉන්න කට්ටිය ඉන්නවා අර එන්න තියෙන කට්ටියට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට ට්‍රැවල් බෑන් දාන තියෙන නිසා සමහර එන්කුවරිස් අපිට තියෙන එන්න ඕනි කියලා. නමුත් ඒගොල්ලෝ කියනවා ආණ්ඩුව කියනවා ඒගොල්ලන්ගේ ගිහිල්ලා ප්‍රශ්නයක් වුණොත් වකිම් බාර ගන්න නැහැ කියලා වෙලා. අන්තේ තමයි අර එහෙම ප්‍රශ්නයක් වුණොත් එමේ ඉන්ෂුරන්ස් වලින් කව වෙන්නේ නැහැ කියන කතාවත් එක තමයි බය වෙලා ඒගොල්ලෝ එන්නේ ඉස්සරහට එන්නේ නැතුව. දැන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට තියෙන තරමක එහෙම ප්‍රශ්නයක් නැහැ. අපටත් වැඩි බය නැතුව ඒගොල්ලෝ ඉන්නේ. ඒ වගේම දැන් අපි මේකට බය වෙන්න ඕනකමක් නැහැ. දැන් අපි ආයතනයක් වශයෙන් අපි තීරණය කළා තිබුණා අලුතින් බුටික් කොටලක් හදන්න කියලා. ඒක 300 මිලියන් ඉන්වෙස්ට්මන්ට් එකක් අපි ඒක ලබන සතුන් පටන් ගන්න අපි කරන් යනවා. අපි බය නැහැ. පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත් කිරීමට දිවයිනපුර ඉස්ලාම් බැතිමතුන්ද එක් වුණා. ඉස්ලාම් දේවස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් පැවති අතර ඒ සඳහා පූර්ණ ආරක්ෂාව ලබා දීමට රජය කටයුතු කර තිබුණා. වවුනියාව නගර මැදේ පිහිටි ජුම්මා මුස්ලිම් පල්ලියේ සිකුරාදා පූජාව පැවැත්තුනේ බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ සහෝදර ජනතාව සිහිපත් කරමින් සහ තුවාල ලැබූ ජනතාවට එක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්. ගල් කොටුව අල්මිරාන් මුස්ලිම් පල්ලියේ යාඥා කටයුතු අද සුපුරුදු පරිදි පැවැත්ුණා. එම දේවස්ථානයේ වෙත පැමිණි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති දෙන්නකෝන් මහතා බැතිමතුන් සමග සුහද කතාබහක නිරත වුණා. ඉස්ලාම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොපතාන කාටගස්තිගලිය ආදී ප්‍රදේශවල ඉස්ලාම් බැතිමතුන්ද තම ආගමික ස්ථානවලදී සුපුරුදු පරිදි යාඥා කටයුතු නිරත වූ බව අප වාර්තාකරුවන් පවසනවා. කාටගස්තිගලිය නගරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියකට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේද වැඩම කර එම ජනතාව සමග සුහද කතා බහක නිරත වන අයුරු දැකගත හැකිවීම විශේෂත්වයක්. මේ අතර මීගමුව පෙරියමුල්ල ඉස්ලාම් පල්ලියේද බැනර් සහ මල්වඩම් ප්‍රදර්ශනය කරමින් මියගිය සහෝදර ජනතාව පිළිබඳ ශෝකය පළ කරන අයුරු දක්නට ලැබුණා. එම ප්‍රදේශයේද ආරක්ෂාව තර කර තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කඩු 46ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙනුණා. දිවයින පුරා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම කඩුතොගය සුවගැනුණේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ස්ලාම් දේවස්ථානයක තිබියදී. මේ සම්බන්ධයෙන් එහි ප්‍රධාන පූජකවරයාද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පලාගල නෙල්ලියගම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අත්අඩංගුවට ගැනුණේ අදාළ ගිනි අවි සැඟවීමට උත්සාහතරමින් සිටියදී. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට අවදීදී සැකකටයුතු ලෙස හම්බන්තොට නගරයේ සැරිසරමින් සිටි තරුණයන් 11 දෙනෙකු සහ වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. කුමන කාරණයක් සඳහා ඇඳිරි නීති නොසලකා හරිමින් කටයුතු කළද යන්න පිළිබඳව පොලිසියට මොවුන් නිසි ප්‍රකාශයක් සිදු කර නැහැ. මස්කිලිය නගරයේ අද අලුයම කළ සෝදිසියකදී සැකකටයුතු පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට සිය අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය පවසන්නේ. මාතර කාළිදාස පාර ප්‍රදේශයේ කළ සෝදිසියකදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් ලද තොරතුරු පරස්පර වීම හේතුවෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ. ලැබුණු තොරතුරුකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. මේ අතර කොළඹ නගරයේ ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක සැලසුම් සහ සැකකටයුතු ලේකඩ ළඟ තබාගත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි මෙම නියෝගය නිකුත් කළේ. සැකකරු හිටපු යුද හමුදා නිලධාරියෙකු බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා. ඔහුගේ ජාතික හැඳුනුම්පතෙහි සහ ගමන් බලපත්‍රයේ දත්ත පරස්පර බවයි පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ. ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් මුහුදු මාර්ග ඔස්සේ පලා යාමට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳ දිවරයන් දැනුවත් කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. දිවරයන් සමග සම්බන්ධ වෙමින් ඔවුන් විවිධ උපක්‍රම යොදාගෙන මෙසේ පලා යාමට ඉඩකඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසයි පොලිසිය දිවර ප්‍රජාවට දැනුම් දී ඇත්තේ. කොල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේ අසලදී ඩ්‍රෝන කැමරා ටී ෂර්ට් ඇතුළු උපපුරණද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගැනුණේ. අලුත්ගම දර්ගා නගරයේදී මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ තරුණයෙකු අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ ත්‍රස්ත සන්නිධාන සමග සැකකරු සම්බන්ධතා පවත්වා ඇති බවයි පොලිසිය පවසන්නේ. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මෙන්ම ඉන් පසුව ඇති වූ තත්ත්වය පිළිබඳව අදත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා. මෙම තත්ත්වය හමුවේ ගෙන ඇති නවතම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කර තිබෙනවා. අපේ බුද්ධ්‍යංශය නිකන් තොරතුරු එක්කා කරන කට්ටියක් නෙවෙයි හිතුවේ. රෝ සංවිධානය කියන්නේ මොකද්ද? රිසර්ච් ඇන් ඇනලිස් අන්න ඒක. ඔකට ගන්නකොට මේ නෑ දැව දාලා හරියන්නේ නෑ. ක්ලාස්මේට්ස් දාලා හරියන්නේ නෑ. විශ්වවිද්‍යාලයෙන් පිට වෙන ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් අප හොඳ කොල්ල ටිකක් තෝරලා දෙගුණයක් පඩි දීලා හරි ට්‍රේන් කරලා හදුවම ජාතික ආරක්ෂාව ඉබේම මේ ඒගොල්ලෝ තමයි ආරක්ෂක. වනාත විල්ලුවේ මාවනැල්ලේ රිපෝර්ට්ස් තාම ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ නැහැ. එදා මෙතන පෙන්නුම් කරනවා එහෙම පිටිම ආරක්ෂක මත අතරමඟ බිඳ වැටීමක්. ඊළඟට තොරතුරු ගණන් නොගැනීමක්. ඒ තොරතුරු හරියෝ වැරදියෝ අදාළ අධිකාරියකට යවන්න ඕනේ. දැන් IGP එහෙම තීරණයක් ගන්න බැරි නම් ආරක්ෂක ලේකම්ට ගන්න නැත්නම් මුළු සමස්ත ජාතික ආරක්ෂාව භාරව ඉන්න ප්‍රධාන රාජ්‍ය නිලධාරී දෙන්න මේක බරපතලකමත් නොතේරුණා නම් මේකෙන් පිළිවෙන්නේ රාජ්‍ය සේවාවේ බිඳ වැටීමක් තිබෙනවා. පිට රටක එකෙක් මූණ වාගත්තා කියලා අපි වාගන්න ගත්ත එකෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. මම මගේ අධ්‍යාපන ලේකම්තුමාට ඊයේ දුන්නා නියෝගයක් සියලුම මුස්ලිම් පාසල් වලට දැනුවත් කරන්න කියලා. සියලුම පාසල් වලට දැනුවත් කරන්න කියලා නිකාබ් එක ඇඳලා දරුවාට ඉස්කෝලේ යන්න බෑ. මේ 2000 3000 ඉන්න පාසල් වල ළමයි 6 දෙනෙක් නැත්නම් 8 දෙනෙක් විතරක් මූණ වාගෙන ඉනවා. ඒක ඩිස්ක්‍රිමිනේෂන් එකක්. අනිත් ළමයින්ට ඒක හරි නෑ. ස්කෝලේ ඇතුලේ කිසිම ගෑනු ළමයෙකුට නිකාබ් එක අඳින්න බෑ කියලා සර්කියුලර් එකක් යවන්න කියලා දෙනවා. නිකාබ් එක ඇඳලා කිසිම අම්ම කෙනෙකුට පාසල් ඇතුළට එන්න දෙන්නත් එපා කියන නියෝගය මම කරලා ඉවරයි. පොදු මුස්ලිම් ජනතාව මෙම මිලේච්ඡ ප්‍රහාරයන්ට තමගේ විරෝධය සඳහන් කොට තිබුණා. එතනින් ඔබට එවිත් මෙම මතවාදයක් මෙම යාන්ත්‍රණයක් පරාජයට පත් කිරීම සඳහා මුස්ලිම් ජන සමාජයට පැවරී තිබෙන්නේ අත් නොහැලකි වගකීම. අපේ ක්‍රියාකාරකම් අපි දැක්විය යුතු වන්නේ කිසිසේත්ම ඉස්ලාම් අන්තවාදී මිලේච්ඡ මතවාදයට
වර්ධනය වීමට හෝ ඒට පුද්ගලයන් සම්බන්ධ වීමට හෝ ඉඩකඩ නොලැබෙන ප්‍රවේශයක් අපි ආරම්භ කළ යුතු තිබෙනවා. රාජ්‍ය ජනතාව දේශපාලන පක්ෂ එක අදිටනක සිට මේ පරාජයට පත් කරන්න මැදිහත් වෙන්නේ නම් සහතික වශයෙන් මෙම ඉස්ලාම් මතවාදයේ මිලිච්ඡ ක්‍රියාකාරකම් සහ මිලිච්ඡ මතවාදයන් සහ මිලිච්ඡ සංවිධාන පරාජයට පත් කළ හැකිව තිබෙනවා. හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දරුවන් ඇතුළු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. පාසල්වලට පැමිණීමේදී හා පාසල් වේලාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. ආරක්ෂක අංශ මගින් පාසල් භූමි සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීමට මේ යටතේ කටයුතු කරනවා. දිවයිනේ සියලු පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පාසල් සිසුන්, ගුරුවරුන් හා මව්පියන් දැනුවත් කිරීමද සිදු කරනවා. පාසල් ගේට්ටු අසල ආරක්ෂාව තර කිරීම, පාසල් බෑග් පරීක්ෂා කිරීම, අනන්‍යතාවයේ තහවුරු කිරීම, පාසල් නේවාසිකාගාර පරීක්ෂා කිරීම, හදිසි අවස්ථාවකදී උචිත සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, මව්පියන් සහ ආදිශිෂ්‍ය සමිතිවල සහභාගීත්වයෙන් ආරක්ෂක කමිටු හා අනුකමිටු පිහිටුවීමටද කටයුතු කරනවා. ITN ප්‍රවෘත්ති අදට අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk